දෙනෙක් ආසයි ඔබ ගිතා ඉගෙන ගන්නට කැමැත්තෙන් බලාපොරොත්තු වෙන ඉතාම ආශාවෙන් ඉන්න හැම කෙනෙකුටම ඉදිරි සති කිහිපයේ ආරම්භ කරන යන ගිතා පාඩම මුල සිට සරලව ඔබට ඉදිරිපත් කරන්නට කැමතියි. මේ වන විටත් බොහෝ උත්සාහයන් දරලා ඔබ ගිතා ඉගෙන ගන්නට ඔබ වෙහෙස මහන්සි වෙලා ඉන්නව වෙනට පුළුවන්. නමුත් ඒ උත්සාහය තමයි අවසානයේ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. මක් නිසාද ගිටාර් වාදනය කියන එක එච්චර ලේසි නෑ. හිතන තරම් ලේසි නෑ. නමුත් හිතන තරම් අමාරුත් නැහැ, කැපවීම තිබෙනවා. මුදුඟක් වෙලාවලට අපි ඒ ආශාව මුදුන්පත් කරගන්නට කැපවීම අවශ්‍යයි. ගුවන් වෙලාවට අපි දකිනවා රූපවාහිනිය හෝ සංගීත සම්දර්ශනවල වේදිකාවල ගිටාර් ප්ලේ කරද්දී අනේ මටත් මෙහෙම ප්ලේ කරන්න තියෙනවා කියලා. ඒ ස්ථානයට එන්නට ඔවුන් බොහෝ කැපවීමක් දැරුවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඒ ආශාව ඔබ අත්හරින්නට එපා. ඒ කැපවීම තුල ඔබ ගමන් කරන්න. මොකද හුඟ දෙනෙක් සංගීතයේ ඉතා හරි ඕගන් හරි කුමන හෝ වාද්‍ය භාණ්ඩයක් ඉගෙන ගන්නට බොහෝ දෙනෙක් වෙන අවසාන ඉතිරි වෙන්නේ සීට පොඩි ප්‍රමාණයක් විතරයි. මොකද ඒ කැපවීම උන් දරන්නට අකමැති. ඒක ටිකක් වෙලා යද්දි මුලින්දම්ම සින්දුවක් තමයි ගන්න ප්ලේ කරන්න හිතාගෙන. නමුත් තියෙන වෙන අභ්‍යාස කරන්න වෙන කෝල්ස් ඉගෙන ගන්න. ඉතින් ඒක ප්‍රගුණ කළොත් තමයි අර ඉදිරි පියවරට යන්නේ. මං ඉන්සමන් මුලින් ඉල්ලා සිටා විශේෂයෙන්ම අත්හරින්නට එපා ඒ ආශාව කරා යොමු වෙන්නට ඔබගේ කැපවීම තුළ සඳහා පවතින. මුලින් මම වාදනය කරේ ෆෝක්ෝ කියන රිදම් එකක්. ඒකත් භාවිතා කරේ නැහැ පික් එකක්වත් මොකක්වත්. අපි තිබෙන ඇඟිලි වලින් තමයි අපිට පිළිහිලා තිබෙන දේ උපයෝගී කරන්නේ. මොකද අපි අනිත් ඒවාට යන්නට වෙන්නේ අපි අපිට පුළුවන් අපේ තිබෙන දේවල් වලින් තමයි අපි ඉස්සල්ලා ඉගෙන ගන්නට ඕනේ. ඉන් පස්සේ තමයි අමතර දේවල් අපි උපයෝගී කරගන්නේ. ඒ නිසා මුලින්ම ඒ වාදනය රිදම් වාදනයක්. ඒ වගේම මම දැන් කැමති මේ ඇඟිලි හැසිරීම පිළිබඳව මම මේ ඉස්සල්ලා වාදනය කරපු එකේ මේ ඇඟිල්ල තමයි පාවිච්චි කරගෙන. දැන් අපි ගෙනන්නේ කැංගිල්ලක් නෙමෙයි. මේ ඇඟිලි හතරම අපිට වාදනය කිරීමේදී එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් භාවිතා කරගෙන පහත් එක්කම ඒ ආකාරයෙන් මම ඉස්සලා සීවල දැන් G C D කියන එකේ 6 8 එක කොහොමද වාදනය කරන්නේ කියන එක කෙටියෙන් මම ඔබට පෙන්නනවා. මේ සියල්ල එකින් එක ඉදිරි පාඩම් වලදී කොහොමද වාදනය කරන්නේ, මොනවාද මුල සිටම ඇඟිලි වල නම්බර් කොහොමද, ගිටාරේ හැම කොටසක්ම හඳුන්වන ආකාරය, ෆ්‍රෙට්, ස්ට්‍රින්ග්ස් මේ සියල්ල ඔක්කොම කියලා දෙනවා මුලින්ම. ඒ ගැන හිතන්න එපා. මේ හැඳින්වීමක ආරම්භය තමයි මේ ඔබ ඉදිරිපත් කරන්නේ. ඒ තමයි රිදම් වාදනයක් ඉදිරිපත් කරේ. මේ ඇඟිලි හතරම භාවිතා කරලා මේක පරචන. නමුත් දැනට මේ ඇඟිලි හතර ස්ට්‍රොක් එකට, ඒ කියන්නේ භාවිතා කරමින් වාදනය කරා GCD කියන කෝල්ස් තුන ඇතුළත. මුලින්ම අපි රිදම් වාදනය ඉගෙන ගන්නට ඕනේ.
ඊට පස්සේ යනවා අපි ඉගෙන ගන්නට රිද්ම් එක ලීඩ් ඒ කියන්නේ ස්වර සප්තකයේ සරිගම පද නිස C D F G B C කොහොමද ඉගෙන ගන්න කියලා අපි සරිගම පද නිස නැත්නම් C D F G B C මෙතන මේ මුල් ෆ්‍රෙට් තුන ඇතුළත තියෙනවා ඒ ස්වර විදිහට ලීඩ් වාදනය කරත් ඒක අපි එකත් එක්ක එකට අදාළ කෝඩ්ස් එක ප්ලේ කරන්න මේ ආකාරයෙන් සී කෝඩේ කෝඩ් චේන්ජ් වෙනවා මේ සියල්ල ඔබට ඉදිරිපත් කරනවා අභ්‍යාසත් එක්ක ඔබට ප්‍රොක්ට කරන්න පුළුවන් ඉන් පස්සේ අපි යනවා ඉස්සලම රිදම් වාදනය කරන රිදම් එක ලීඩ් කොහොමද සොර වාදනය කරන්නේ ඊට පස්සේ ලීඩ් يعني ලීඩ් ගිටාර් මන්ට උනන්දුවක් දක්වන්න කැමති දක්වන ඔබ එකකින් නම් තියෙනට බා රිදම් කියන කතරේ රිදම් ඇති කියන කෙනෙක් මේ බේස් ගිටාර් එකේ බේසින් ඇති නෙමෙයි මේ සියල්ල පුළුවන් තරම් ඔබ ප්‍රොබ්ලම් කරන්න. ඒකට ඔබට එකකට සීමා වෙන්නේ නැහැ. ඒ නිසා දිගනවා එනවා මේ මුලම ෆ්‍රෙට් තුන ඇතුළත මේ ඉංග්‍රීසි භාවිතා කරලා තාම පිටි එකට යන්නේ නැහැ. තාම මේ ඊපස්සේ තිනවා පස්සේ ෆ්‍රෙට් එකෙන් පටන් ගන්න ඒ C ස්කේල් එකේම සරිගම පද නිසා මෙතනක් තියෙනවා C ස්කේල් එකේ ඒ කරන්නේ තන අපි ගිනගන්න ඊපස් තියෙනවා තව C එකක් තියෙනවා මෙතන මෙතන තියෙනවා C එකක් ඒකෙත් තියෙනවා high එකෙන් play කරනවා box guitar එකේ ඉඳලා ටිකක් අමාරුයි නමුත් electric lead guitar එකේ දැන් අපි මෙතනින් පටන් ගත්තාම කොහොමද මේ හැම chord එකම scales අපි ඉගෙන ගන්න යනවා ඒක සාමාන්‍යයෙන් lead guitar එක ඒකත් අපි තාම eligible ඉන් පස්සේ තමයි pick එකට යන්නේ pick එක use කරන්නේ කොහොමද සොර අභ්‍යාස කොහොමද කරන්නේ කම්බි හයටම ෆ්‍රෙට්ස් වල කොහොමද එන්නේ ඒ හිමිහෙම දිගට දිගට මෙහාට එන්න තියෙනවා ඒකද අපිට ඇඟිලි වලට හොඳට සොර අභ්‍යාස හිටිනවා මේ පැත්තෙන් ප්ලේ කරද්දී අත් දෙකටම අභ්‍යාසත් සමගින් සංගීත කාණ්ඩ වාදනය කරන්නට ගීත වාදනය කරන්නට පමණ එතනින් නැවතින්නේ නැතුව සංගීතය ගීතයකට පද රචනයකට තමයි දාන්නේ කොහොමද මේ සියල්ලම ඉගෙන ගන්නට ඉදිරියේදී ඔබට පුළුවන්. එතෙක් අපහා සමග රැඳෙන්න ඉදිරියේදී ඔබට ඒ සියල්ල ඉදිරිපත් කරන්නට කැමතියි. සුභ